ආයුබෝවන් ඔයාලට අද මම ඔයාලට ගෙනාව ඉන්දියාප්ප පිටිවලින් ආප්ප හදන විදිය. කලිනුත් මම ආප්ප වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒ වීඩියෝ එකේ තියෙනවා ආප්ප තාච්චි පදම් කරන විදිය. ඒක නිසා මේ වීඩියෝ එකේ මම ආයෙත් එක කියලා දෙන්නේ නැහැ. ඔයාලා මේ වීඩියෝ එක බලන්න. මේ වීඩියෝ එකේදී මම කියලා දෙන්නේ ඉන්දියාප්ප පිටිවලින් කොහොමද ආප්ප හදන්නේ කියලා. ඉතින් ඕන කරන දේවල් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. මගේ වීඩියෝ වලට ඔයාලා කැමති නම් මගේ YouTube channel එකට subscribe වෙන්න. ඔයාලා දැනටමත් subscribe වුණේ නැත්නම් පහළ තියෙන රතු පාට subscribe button එක click කරලා ඒ ළඟම තියෙන පුංචි සීනුවත් click කරන්න. මගේ වීඩියෝ එකට like එකක් දාලා යාළුවොත් එක්ක share කරන්නත් අමතක කරන්න එපා. අපිට ආප්ප ඉන්දියාප්ප පිටිවලින් හදන්න මෙන්න මේ දේවල් ටික ඕන වෙනවා. පොල් වතුර මිලිලීටර 150යි. ලුණු රස 90 ගන්න. මාරි බිස්කට් එකක්. ඔයාලට මාරි බිස්කට් නැත්නම් පාන් කෑල්ලක් ෆ්‍රිජ් එකේ තියන්න. ඊට පස්සේ ඒක හොඳට වියළුණාට පස්සේ ඒකෙන් ටිකක් ගන්න. ඊස්ට් තේ හැඳි 1යි. සීනි තේ හැඳි 2යි. උකු පොල් කිරි මිලිලීටර 500යි. මේ ප්‍රමාණය ඔයාලා ගන්න පිටි වර්ගය අනුව අඩු වැඩි වෙන්න පුළුවන්. ඉන්දියාප්ප පිටි ග්‍රෑම් 300යි. ඔයාලා කැමති ඕනම ඉන්දියාප්ප පිටි වර්ගයක් ගන්න පුළුවන්. ආප්ප සෝඩා තේ හැඳි 8න් 1යි. මෙතන තියෙන ඉන්දියාප්ප පිටි ග්‍රෑම් 300. දැන් මේකටම එකතු කරන්න සීනි, ඊස්ට්, මාරි බිස්කට් එක හොඳට පොඩි කරලා එකතු කරන්න. පොල් වතුර. දැන් මේ ටික හොඳට කවලම් කරගෙන ඉන්න. දැන් පොල් කිරි ටික ටික දාලා පිටි ටික හොඳට අනා ගන්න. ඔයාලට සාමාන්‍ය පොල් කිරි නැත්නම් පිටිකල පොල් කිරි ගන්න. මෙන්න මේ වගේ පදමට අනා ගන්න. දැන් පැයක් විතර මේක වහලා පිපෙන්න තියන්න. දැන් බලන්න ගොඩක් වායු බබළු තියෙනවා. ඒ කියන්නේ හොඳට පිපිලා. දැන් ඔයාලා තව පොල් කිරි එකතු කරන්න. මම දැන් එකතු කරන්නේ ආප්ප සෝඩායි ලුණුයි. මෙන්න මේ වගේ ගොඩාක් උකුණ ඇති තුනී පදමට තියෙන්න ඕන. අපි දැන් ආප්ප හදමු. මම මේ තාච්චි පදම් කරලා තියෙන්නේ. කලින් ආප්ප වීඩියෝ එකේ මම ඔයාලට කියලා දුන්නා ආප්ප තාච්චි පදම් කරන්නේ කොහොමද කියලා. ඉතින් මේ වීඩියෝ ලින්ක් එක මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකට දාන්නම්. ඔයාලා එතනින් බලන්න. දැන් ආයෙත් හොඳට මේ විදිහට තෙල් ගන්න.
දැන් මිශ්‍රණයෙන් බිඳුවක් දාලා බලන්න තාච්චිය රත් වෙලාද තියෙන්නේ කියලා. දැන් ආප මිශ්‍රණයෙන් මේ වගේ හැන්දක් දාන්න. දැන් පියන වහලා හරියටම විනාඩි 4ක් අඩු ගින්දරේ තියෙන දෙන්න. ඒ අතරදී ඔයාලා පියන අරින්න එපා. මේ ගත වෙන කාලය ඔයාලගේ ගින්දර මට්ටම අනුව අඩු වැඩි වෙන්න පුළුවන්. ඒක නිසා එක ආපයක් හදලා බලන්න. ඒ අනුව ගත වෙන කාලය ඔයාලට තීරණය කරගන්න පුළුවන්. අපි දැන් පියන ඇරලා බලමු. මේ බලන්න ලස්සනට ආපය ගැලවිලා එනවා. දැන් ආයෙත් තෙල් ගන්න. චුට්ටක් දාලා බලන්න රසනේ වැඩි නම් තාච්චිය හොඳට නිවල ගන්න. දැන් මිශ්‍රණය ටිකක් දාන්න. දැන් කරකවලා පියන වහලා විනාඩි 4ක් තියන්න. චුට්ටක් ඇලෙන ගතිය තියෙනවා නම් හැන්දෙන් මේ විදිහට ඔයාලා ගලව ගන්න. ගොඩක් මැලෙනවා වගේ නම් තාච්චිය පදම් කළ බිත්තරය ආයෙත් තාච්චිය වටේ ගාලා තාච්චිය ආයෙත් පදම් කරලා ගන්න. අපි දැන් බිත්තර ආපයකුත් හදමු. බිත්තරයක් මේ විදිහට මැදට දාන්න. කැමතිනම් ලුණු ගම්මිරිස් කුඩු ඉහින්නත් පුළුවන්. දැන් මේකත් විනාඩි 4ක් තියෙන්න දෙන්න. හරිම ලේසි, හරිම ඉක්මන්. දැන් ඉතින් ඔයාලට පිටි කොටන්නේ නැතිව ගෙදරදිම අප හදා ගන්න පුළුවන්. ඉතින් ඔයාලත් මේ විදිහට හදලා බලන්න. මේ වීඩියෝ එක සම්බන්ධයෙන් ඔයාලට අදහස් යෝජනා තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. අපි ආයෙත් මේ වගේම රසබර වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් ඔයාලට සුබ දවසක්. ස්තුතියි.